අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාපේක්ෂ ඝනත්වය හොයන යූනාලයේ පරීක්ෂණය සහ ඊට අමතරව ගුරුත්ව කේන්ද්‍රය සහ උත්ප්‍රාණකතා කේන්ද්‍රය අතර තියන්න ඕන සම්බන්ධතාවය ගැන තමයි මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ. රයිට් අපි ඉස්සල්ලාම බලමු මොකක්ද සාපේක්ෂ ඝනත්වය කියලා. සාපේක්ෂ ඝනත්වය ඝනත්වය අපි දන්නවනේ ඝනත්වය කියලා කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධයනේ. सापेक्ष घनत्व यमकिसी द्रवेक घनत्व यमकिसी द्रव्येक घनत्व जले घनत्व धर्मानुपात सापेक्ष घनत्व कीलकियानी यमकिसी द्रवेक हो द्रव्येक घनत्व जले घनत्व धर्मानुपात मेकटमापि कियना विशिष्ट गुरुत्व विशिष्ट गुरुत्व सापेक्ष घनत्व कीलकियानी द्रवेक द्रव्येक घनत्व जले घनत्व धर्मानुपात सापेक्ष सापेक्ष घनत्वे कोहमद यूनालय पाविच्चि करला होयान केले केने अपि करन्न यन्ने दैन यूनालय पाविच्चि करला सापेक्ष घनत्वे होयान्न यन एकदि अपि इस्सल्लाम मुलिम्म पळवेनि अवस्थावे यटते अपि कथा करन्ने जलये दिय नोवन द्रव जलये दिय नोवन द्रव संदहा मुलिम्म अपि बलनवा कोहमद सापेक्ष घनत्वे होयान्न यूनालय पाविच्चि करन्ने कियला इस्सल्लाम अभी मैं परीक्षण करसला बलाने जलभाजन कर्गन ये जलभाजन द्रवेन बिंदु अग्दाला द्रवेन बिंदु अग्दाला बल द्रव बिंदु अभी अनिवार्य जल्द जल नोन द्रव एक् द्रव बिंदु जल मत पावेन्नोने नत्ता जल तुलेन्नो मेक बालकुहाम अभी द्रवे गिलेनवन अभी हंधुना गणपुड़व जले तो द्रव बिंदु गिलेनवन अभी हंधुना गणपुड़व द्रवे गणत्व वेडि द्रव बिंदु जल पुष्टे मत पावेनवन अभी हंधुना गणपुड़व द्रवे गणत्व अडुट जलेद दीलतीन द्रवेद गणत्व वेडिवेन्नील इसलाम बल बल इन यूनाल द्रव दाणीला मुखद मे विधियट हनुनागत वेडि गणत्व युक्त द्रवे तम यूनाल मुलिम दाणून एक ताव चुट्टकिन उगरन तेरे ऐ हेम करन्न ओन कियला इसल्लाम यूनाले आरंभ यूनालेट द्रव दान इसल्ला घनत्वे वेडि द्रव्य हंदुना गन्न ओन हितानुप अपिट सापेक्ष घनत्वे होयन्न तियन्ने पोल्तेल वल कियला पोल्तेल कियन कियन्ने जले दिए वेन्न एति द्रव्य ए वगेम घनत्वे जले घनत्वेट वडा अडु घनत्वेकिन युक्त द्रव्य एहेनम अपि यूनाले परीक्षणीय करद्दि पोल्तेल वल सापेक्ष घनत्वे होयन्न यूनाले अरगन මුලින්ම දාන්නේ ඝනත්වයේ වැඩි ද්‍රවය. ඒ කියන්නේ ජලය. ජලය දැම්මහම යූනාලය තුල ජලය බාහුව දෙකේ සමාන මට්ටම් වලට පිරෙනවා. ඊට පස්සේ ජලය දැම්මට පස්සේ මේකට ජලය මෙහෙම පිරුණාට පස්සේ ඊට පස්සේ මේ බාහුවට දානවා ද්‍රවය. ද්‍රවය දැම්මහම මොකද වෙන්නේ? ඒ මුලින්ම ජලය දැම්මා ඊට පස්සේ ද්‍රවය දානවා අපි ජලය දාලා ද්‍රවය දාලා අවස්ථා දෙක අඳිනු කොහෙද වෙනම පස්සේ මේකට ද්‍රවය දානවා ද්‍රවය දැම්මහම දැන් මේ පල්ලෙහ මත්ත මේ මට්ටමේ තිබ්බ ද්‍රව ජල මට්ටම ටික ටික මේ පැත්තේ පල්ලෙහට යනවා මේ පැත්ත බාහුවේ තියෙන ජලය ටික ටික ඉහළට යනවා ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක් එනවා මෙහෙම ජලය මේ පැත්තෙන් පල්ලෙහට යනවා මේ පැත්තේ බාහුවේ තුල තියෙන ජලය ටිකක් ඉහළට යනවා ඊට පස්සේ මෙන්න මේක මත තමයි ද්‍රවය පිරෙන්නේ පොල්තෙල් මුඛ හරිය සාපේක්ෂ ඝනත්වයේ ජලීය ඝනත්වයට වඩා අඩු ද්‍රවය පිරෙන්නේ මෙන්න මේ බාහුව මත දැන් එතකොට මේ ලක්ෂයට පහලින් තියෙන ජල කඳ මම හිතුවොත් මේ ලක්ෂයට පහලින් තියෙන ජල කඳ හිතුවොත් මේ පහලින් තියෙන ජලකඳ සමජාතීයයි නිශ්චලයි අඛණ්ඩව පවතින ජලයක් නිසා මේ ලක්ෂයේ සමස්ත පීඩනයයි මේ ලක්ෂයේ සමස්ත පීඩනයයි අපිට සමාන කරන්න පුළුවන්. අන්න ඒ දේ කරගන්න තමයි අපි ඝනත්වයේ වැඩි ද්‍රවයේ මුලින්ම හඳුනාගෙන ඒ ද්‍රවයේ
යූනාලේට දාලා පරීක්ෂණය කරන්න පටන් ගත්තා. එහෙම නොවුනොත් අපි ඝනත්වයේ අඩු ද්‍රවයේ දාලා පරීක්ෂණය කරන්න පටන් ගත්තොත් ඝනත්වයේ වැඩි ද්‍රවයේ දෙවනුවට දානකොට ඒ ද්‍රවයේ මේක පල්ලෙහැට පතුලට ගිලිලා මේ ගිලා බහැලා ද්‍රව කඳ දෙකට වෙනවා. එතකොට අපිට එකම ද්‍රව කඳක් ලබා ගන්න බැරි වෙනවා. ඒක නිසා මේ කරන්න යන දේ කරන්න බැරි වෙනවා. ඒක නිසා ඝනත්වයේ වැඩි ද්‍රවයේ හඳුනාගෙන මුලින් මේක දාගෙන තමයි පරීක්ෂණය කරන්න පටන් ගන්න. දැන් අපි හිතනවා මේ අතුරු මුහුණ තියෙනවා. ඒ කියන්නේ ද්‍රව ජල අතුරු මුහුණ තියෙනවා. ද්‍රව කඳේ උස මැන්නොත් අපි හිතනවා එයාගේ උස H කියලා. මේකේ උස මම හිතනවා HW කියලා. මේකේ තියෙන ජලයනේ. මේකේ ද්‍රවය. දැන් පිරේ. මම මේ ද්‍රවයේ ඝනත්වය මම හිතනවා ρ කියලා. ඒ වගේම ජලයේ ඝනත්වය හිතනවා ρW කියලා. මම මේ ලක්ෂ්‍ය සලකනවා A කියලා මේ ලක්ෂ්‍ය සලකනවා B කියලා. දැන් මට මේ රූපෙන් වැඩක් නැහැ. මේ සෙට් එක මම කරනවා. දැන් අපිට A ලක්ෂ්‍යයේ සමස්ත පීඩනය අපි හිතුවොත් ඒක PA කියලා. ඒක ලියන්න පුළුවන්. මොකද ද්‍රව කන්දේ උස දන්නවා, ඝනත්වය දන්නවා, වායුගෝලීය පීඩන අපි phi කියලා ගන්නවා. දැන් එතකොට ඒ ලක්ෂයේ සමස්ත පීඩනය ලියන්න වායුගෝලයේ මගින් මෙතනට පීඩනයක් ඇති කරනවා වායුගෝලීය පීඩන අපි phi කියලා ගත්තොත් phi. ඊට අමතරව මේ ද්‍රව කඳ මගින් පීඩනයක් ඇති කරනවා මේ ලක්ෂය මත. අපි ඒක කලින් වීඩියෝ එකේදී කතා කරා ද්‍රවයක ද්‍රවයේ මගින් විතරක් ඇති කරන පීඩනයේ true g වලින් ලියන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි b ලක්ෂයේ සමස්ත පීඩනයේ pb කියලා හිතුවොත් ඒක ලියන්න පුළුවන් අර වගේම phi ධන hw rho w g කියලා. දැන් මොකද්ද කියන්න පුළුවන් A හා B කියන ලක්ෂ දෙක අර අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරපු නියමයේ තෘප්ත වෙනවා මේ ලක්ෂ දෙකේ. මොකද්ද? සමජාතීය අඛණ්ඩ නිශ්චල තරලයක් තමයි A හා B හට පහලින් තියෙන. එහෙනම් A ලක්ෂයේ පීඩනයයි B ලක්ෂයේ පීඩනයයි සමාන වෙන්න ඕනේ. කියන්නේ A ලක්ෂයේ සමස්ත පීඩනයේ PA සමාන වෙන්න ඕනේ B ලක්ෂයේ සමස්ත පීඩනයට. දැන් මේකෙන් මේකට ආදේශ කරොත් අපිට පේනවා phi ධන h rho g සමානයි phi ධන hw rho w g කියලා එන්නේ කියලා. මේකේ phi ට phi කැපෙනවා. මොකද මේ phi එහා පැත්තට ගිහපම් ඍණ phi වුණාම මේකත් එක්ක එක සුළු වෙනවා. එතකොට මේක ඉතිරි වෙන්නේ rho g සමානයි hw rho w g කියලා. මේ g ට මේ g කැපෙනවා. දැන් බලන්නකෝ අපිට ඕමන අපේ මේ පරීක්ෂණයේ අරමුණ සාපේක්ෂ ඝනත්වය හොයන එක පොල්තෙල් වල දීලා තියෙන පොල්තෙල් කියලා අපි හිතුවා. දැන් එතකොට අපි ගොඩනගන්න ඕනේ රෝ බෙදීම රෝ w සඳහා ගැයක්. දැන් මෙතනදී මම මේ පදේ ගන්න මොකක්ද කරන්නේ රෝ w වලින් සමීකරණය බෙදනවා. එතකොටනේ රෝ බෙදීම රෝ w එකක් හදාගන්න පුළුවන්. එතකොට මේ පැත්තේ එනවා රෝ බෙදීම රෝ w සමානයි hw කියලා. දැන් මේක ටිකක් සුළු කරනවා මම මෙහෙම. මම මේ රූපේ දැන් මතනවා මම සිළුම දත්ත අරගෙන ඉවර නිසා මේකේ මට ප්‍රකාශනයේ ලියන්න පුළුවන්. මේකේ ලැබිච්ච ප්‍රකාශනයේ මට ලියන්න පුළුවන් hw සමානයි රෝ බෙදීම රෝ w වතාවක් h කියලා. දැන් යම්කිසි අවස්ථාවක් පාවිච්චි කරලා ලැබෙන ද්‍රව කඳ වල උසවල් අරගෙන මේ සමීකරණය ආදේශ කරලා ඕනෙන සාපේක්ෂ ඝනත්වයේ දීලා තියෙන ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය හොයන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගික පරීක්ෂණවලදී භෞතික විද්‍යාවේ ප්‍රායෝගික පරීක්ෂණවලදී යම්කිසි අවස්ථාවක් විතරක් සලකලා ඒකෙන් ලැබෙන ප්‍රතිඵල වලට විතරක් ලඟු වෙලා අවසාන ප්‍රතිඵල වලට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කරන්නේ පරීක්ෂණයේ කීප වතාවක් සිදු කරලා පුළු ප්‍රස්ථාරයක් ඇඳලා ඒ ප්‍රස්ථාරයේ ඇසුරෙන් තමයි අවශ්‍ය ප්‍රතිඵල වලට යන්නේ. එනං අපි මෙතනදී යම් අවස්ථාවක් පාවිච්චි කරලා සාපේක්ෂ ඝනත්වය හොයන්න යන්නේ නැහැ. අවස්ථා කීපයකදී ලැබෙන දත්ත පාවිච්චි කරලා ප්‍රස්ථාරයක් ඇඳලා ඒ ප්‍රස්ථාරයෙන් තමයි සාපේක්ෂ ඝනත්වය හොයන්න තියෙන අපි අන්තිම ප්‍රතිඵලය ගන්න යන්නේ. දැන් මෙතනදී ප්‍රස්ථාරයක් අඳින්න නම් අපි ස්වායක්ත විචල්‍යයක් සහ පරායක්ත විචල්‍යයක් තෝරගන්න ඕනේ. ඒ කියන්නේ x වලට අක්ෂයක් සහ y වලට අක්ෂයක් තෝරගන්න ඕනේ. මේ සමීකරණයේ හැටියට මේ සමීකරණය අපිට සලකන්න පුළුවන් y සමානයි mx වගේ. සමීකරණේ y සමානයි mx වගේ. ඒක නිසා අපි මොකක්ද කරන්නේ h ස්වායක්ත විචල්‍ය hw පරායක්ත විචල්‍ය විදිහට සලකලා තමයි අපි ප්‍රස්ථාරය අඳින්න යන්නේ. ප්‍රස්ථාරයක් අඳින්න අක්ෂ දෙකක් විතරක් තියාගෙන තෝරගෙන හරියන්නේ නැහැ. අපි මේ අක්ෂ වලට අදාළව දත්ත සමූහයක් ගණන ගන්නත් ඕනේ.
නම් අපේ ඊළඟ අරමුණ මේකෙන් ප්‍රස්ථාරයක් අඳින්න නම් දත්ත සමූහයක් ගන්න ඕනේ නැත්නම් වගුවක් ගහ ගන්න ඕනේ සහ SW වල අගයන් කීපයක් අරගෙන එතනදී අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක් දැන් අපේ ස්වායත්ත විචලන x විදියට තෝරගෙන තියෙන h නේ ඒ කියන්නේ ඔය u නලයේ පරික්ෂණයේ u නලයට ජලය දැම්මනේ ඊට පස්සේ ද්‍රවයේ දාද්දි මෙහෙම ද්‍රවය මට්ටම් දෙකකට නිපිරුනේ ඔය වගේ එතකොට අපිට මේ උස මෙන්නානේ ඒකනේ අපි h කියලා ගත්තේ මේ උසනේ w කියලා ගත්තේ ඒ ජලය නම් ඊට පස්සේ අපි කරන්නේ අපි වෙනස් කරන්න ඕන රාශිය ස්වායක්ත විචලනේ h නේ ගත්තේ ඒක නිසා අපි මොකද කරන්නේ මේ පැත්තට ද්‍රවය දානවා වෙනස් කරන්න ඕනේ ද්‍රවය ද්‍රව කඳේ උස h විදිය h තමයි අපි වෙනස් කරන්න ඕනේ මුලින්ම වෙනස් කරන්න ඕන රාශිය විදිය තෝරගත්තේ ඒක නිසා මේකට අපි ද්‍රවය චුට්ටක් දානවා ද්‍රවයේ චුට්ටක් දැම්මම මේ ද්‍රව මට්ටමට මොකද වෙන්නේ පල්ලහැට යනවා චුට්ටක් මේ ද්‍රව මට්ටම චුට්ටක් ඉහළට යනවා මෙහෙම කරගත්තයින් පස්සේ මේ ඉන උස මැන ගන්නවා ඒක දා ගන්නවා වගුවේ h විදියට ඊට පස්සේ මේ එන අලුත් උස මේ උස මැන ගන්නවා නැවත ඒක දා ගන්නවා hw විදියට එක අගයක් අපි පුරව ගත්තා ඊළඟට අපි දෙක එක අගයකින් විතරක් අපිට ප්‍රස්ථාර ගන්න ඉන්න බෑ අඩු ගානේ අගයන් හයක්වත් අපි ගොඩ නගන්න ඕනේ ඒක නිසා අපි මොකද කරන්නේ ආයමත් අර බාහුවේ මේ බාහුවේ ද්‍රවය දානවා ද්‍රවය දෙමා මේ මට්ටම් පල්ලෙහැට යනවා පල්ලෙහැට ගිහිල්ලා මේ මට්ටම ඉහළට යනවා එහෙම ගිහිල්ලා සමතුලිත වුණාට පස්සේ නැවත මේ උස මේක දැන් ඊට පස්සේ පල්ලෙහැට යනවානේ පල්ලෙහැට ගියාට පස්සේ අලුත් උස මැන ගන්නවා ඒ උස මේකේ ලකුණු කර ගන්නවා මේකට සාපේක්ෂව මේ ද්‍රව කන්දිය ජල කන්දිය උස මැනගෙන ඒක දා ගන්නවා මේක ඒ විදිහට පරීක්ෂණේ කීප වතාවක් සිදු කරලා x සහ hw වල අගය දත්ත පද්ධතියක් අපි ගොඩනගා ගන්නවා වගුව කොයි විදිහට සටහන් කරගන්න. ඊට පස්සේ ඒ වගුව වගුවේ ලැබිච්ච දත්ත පාවිච්චි කරලා අපි ප්‍රස්ථාරයක් අඳිනවා. ප්‍රස්ථාරය අඳින්නේ h ට ඉදිරියෙන් hw දැන් මේ තත්ත ටික මේකේ ලකුණු කරලා ප්‍රස්ථාරයක් ඇන්දොත් අපිට ලැබෙනවා ඒක මූල ලක්ෂයේ හරහා යන සරල රේඛාවක්. අපිට මේ හැම ලක්ෂ හරහාම යන්නේ නැති වෙන්න පුළුවන් මේ රේඛාව. හැබැයි මේ ලක්ෂ වලින් අඳින්න පුළුවන් හොඳම සරල රේඛාව ඇන්දොත් ඒක අනිවාර්යයෙන්ම මූල ලක්ෂය හරහා යනවා. හොඳම රේඛාව ඇන්දොත් මූල ලක්ෂය හරහා යනවා. දැන් අපිට ප්‍රස්ථාරයකුත් ලැබිලා තියෙනවා දත්ත සමූහයකින් ගොඩනගා ගත්ත. දැන් මේ ප්‍රස්ථාරයේ අදාළ සමීකරණයට ගියොත් අපි y විදියට hw අරගෙන x විදියට h අරගෙන ප්‍රස්ථාරයක් ඇන්දොත් ඒක y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයේ සමීකරණිය අනුව අනුක්‍රමයෙන් ලැබෙන්නේ සාපේක්ෂ ඝනත්වය. එහෙනම් අපි මේ ඇන්ද ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයාගත්තා නම් අනුක්‍රමණය අසුරින් අපි සාපේක්ෂ ඝනත්වය හොයන්න පුළුවන්. දැන් අපේ අරමුණ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයන එක. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයන්න අපිට අවශ්‍ය වෙනවා දත්ත මේ ලක්ෂ දෙක. අපි මේ ලක්ෂ දෙක විදිහට අනුක්‍රමණයේ ප්‍රස්ථාරයක අනුක්‍රමණය හොයන්න තෝරගන්න ලක්ෂ දෙක විදිහට අපි තෝරගන්න ඕනේ පුළුවන් තරම් ඈතින් තියෙන ලක්ෂ දෙකක්. right අපි ළඟ ලක්ෂ දෙකක් තෝරගන්නේ නැහැ. ළඟ ලක්ෂ දෙකක් තෝරගත්තාම දුරවල් මනින්දි නිර්වද්‍යතාවයේ අඩුයි. අපි මේ ඈතින් ලක්ෂ දෙකක් තෝරගත්තොත් වැඩි දුරක් මයින්න තියෙනවා. එතකොට අපිට වැඩි නිර්වද්‍යතාවයකින් ඒ දුර මැනගන්න පුළුවන්. ඒක නිසා අපි අනුක්‍රමණය හොයද්දී ප්‍රස්ථාරයේ මත ලක්ෂ දෙක තෝරගන්න ඕනේ පුළුවන් තරම් ඈතින්. ඊළඟට මේ ලක්ෂ දෙක තෝරගන්නකොට හිතන්න ඕක අපි ප්‍රස්ථාර කොළයක ඇන්ද කියලා. මෙන්න මෙහිම ප්‍රස්ථාර කොළයක ඇන්ද අපිට ආවා මෙන්න මෙහිම එක. ප්‍රස්ථාරයේ විදිහට ඇවිල්ලා තියෙන මෙහිම එකක් කියලා හිතන්න. මේ ලක්ෂය ඈතින් තියෙනවා මේ ලක්ෂයට වඩා. හැබැයි අපි තෝරගන්න ලක්ෂයේ විදිහට මේ ලක්ෂය තෝරගන්න ඊට වඩා සුදුසුයි මේ ලක්ෂය තෝරගන්න. මොකද ඒකට හේතුව මේ ලක්ෂයේ ඛණ්ඩාංක y අගය x අගය හරියටම කියව ගන්න බෑ. එකක හරිය අඩුපාඩුවක් තියෙනවා. හරියටම කියව ගන්න පුළුවන් ඛණ්ඩාංක මෙන්න මේ ලක්ෂය. ඒක නිසා අපි ලක්ෂ දෙක තෝරගන්නකොට පුළුවන් තරම් ඈතින් හිටින විදිහට තෝරගන්නත් ඕනේ. ඊට අමතරව හරියට ඒවායේ ඛණ්ඩාංක කියව ගන්න පුළුවන් ලක්ෂ දෙකක් තෝරගන්න එකත් වැදගත්. එහෙම ලක්ෂ දෙක තෝරගෙන ඒ ලක්ෂ දෙකේ y කණ්ඩාංක අතර වෙනස x කණ්ඩාංක අතර වෙනස හොයලා අනුක්‍රමණය හොයා ගන්න පුළුවන් y කණ්ඩාංක වෙනස x කණ්ඩාංක වෙනසින් බෙදලා
right? එතකොට අනුක්‍රමණය හොයාගත්තට පස්සේ ප්‍රස්ථාරයේ ඒ සමීකරණය අනුව ඒක කෙලින්ම සමාන වෙනවා අපේ අර පරීක්ෂණي අරමුණ වෙච්ච සාපේක්ෂ ඝනත්වයට. ඒකෙන් අපිට සාපේක්ෂ ඝනත්වේ හොයන්න පුළුවන්. දැන් අපි මේ කතා කරේ ජලයේදී නෝන ද්‍රවයක් දුන්නොත් සාපේක්ෂ ඝනත්වය හොයන හැටි. දැන් අපිට කොපර් සල්ෆේට් වගේ ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය හොයන්න තිබ්බොත් කොපර් සල්ෆේට් කියලා කියන්නේ ජලයේදී වන ද්‍රවයක්. එහෙම වුණාම අපි අර යූනාලේ අරගෙන ඝනත්වයේ වැඩි ද්‍රවය හඳුනාගෙන අපි හිතමු කොපර් සල්ෆේට් ඝනත්වය වැඩි ද්‍රවය කියලා. මේ ඒක දාලා ජලයේ දාන්න ගියොත් ද්‍රව කඳවල් දෙකක් ලබා ගන්න බැරි වෙනවා. ඒක නිසා ඒකට පිළියමක් යොදලා තමයි පරීක්ෂණය ගොඩනගන්නේ. ඒකෙදී අපි කරන්නේ මෙන්න මේම දෙයක්. ඒකෙදී අපි කරන්නේ මෙහෙම දෙයක්. ඒ කියන්නේ යූනාලේ අරගෙන ඒකට ජලය හෝ ද්‍රවය දාන්නේ නැහැ. මුලින්ම දාන්නේ ජලය සහ අර ජලයේ දියවන ද්‍රවය කියන දෙන්නගෙම දිය නොවන ද්‍රවයක් වෙච්ච අතරමැදි ද්‍රවයක් දාලා තමයි වැඩි පටන් ගන්න. සාමාන්‍යයෙන් ඒ සඳහා අපි පාවිච්චි කරන්නේ රසදිය. රසදිය දාලා තමයි වැඩි පටන් ගන්න. ඒකෙදි අපි කරන්නේ එක බාහුවකට ද්‍රවය දානවා. මොකද ඒ පරීක්ෂණයේදී අපි සමීකරණේ ලිව්වහම උගලන්ට තේරෙයි ඒ පරීක්ෂණයේදී අපි x විදිහට තෝරගන්න ඕනේ ස්වායත්ත විචාලය විදිහට තෝරගන්න ඕනේ ද්‍රව කන්දේ උස. මේ y විදිහට තෝරගන්න ඕනේ චල කන්දේ උස. ඒක නිසා අපි මුලින්ම වෙනස් කරන රාශිය ස්වායත්ත විචාලය තෝරගන්න ඕනේ ද්‍රව. ඒක නිසා මුලින්ම ද්‍රවය දාලා ඒ අනුව ගැළපෙන ජල කන්දේ උස මැනලා තමයි පරීක්ෂණය කරන්න ඕනේ. එහෙනම් ද්‍රවයේ දැම්මහම මොකද වෙන්නේ? මේ පැත්ත පල්ලෙහැට යනවා. මේ පැත්ත පොඩ්ඩක් පල්ලෙහැට යනවා. මේ පැත්ත ඉහළට යනවා රසදිය. ආයේ මේක බලන්න දෙයක් නැහැ. ඝනත්වයේ වැඩි ද්‍රවයක් හඳුනාගෙන හිම කරන්න දෙයක් නැහැ. මොකද රසදිය කියලා කියන්නේ වැඩිම ඝනත්වයක් තියෙන ද්‍රවයක්. ඒක නිසා ඒක මුලින්ම දාගත්තොත් ආයේ අනිත් ඒවා පල්ලෙහැටීමක් වෙන්නේ නැහැ. දැන් ද්‍රවයේ දැම්මහම මේක මෙහෙම පිරෙනවා. ඊට පස්සේ මේ පැත්ත ඉහළට යනවනේ. ඊට පස්සේ මේ බාහුවට ජලය දානවා. මේ බහුවට ජලය දාන්නේ නැවත වතාවක් මේ මට්ටමයි මේ මට්ටමයි එකම මට්ටමකට එනකම්. එන එකම මට්ටමකට තමයි ජලය දානවා. මේකට ජලය දානවා. මේ මට්ටම මේ බහු දෙකේ රසදිය මට්ටම එකම මට්ටමකට එනකම්. ඊට පස්සේ මේ ද්‍රව කන්දේ උස්ස මැන ගන්නවා. H කියලා ගන්නවා එක මේක HW කියලා ගන්නවා. මෙතනදිත් මේ ලක්ෂ දෙකට පහලින් තියෙන සමජාතීය නිශ්චල ඛණ්ඩ ද්‍රවයක්. ඒක නිසා එකම තිරස් මට්ටමේ තියෙන මේ ලක්ෂ දෙකේ සමස්ත පීඩනයන් සමාන කරන්න පුළුවන්. එහෙම සමාන කළා සමීකරණයක් ලිව්වොත් ඒ සමීකරණය ඉන්නේ මෙන්න මේකම. සමීකරණයේ විදිහට ඉන්නේ මේකම. ඒකෙනුත් අපිට ඇවිල්ලා තියෙන ඉස්සල්ලා ආපු පරීක්ෂණේට අදාළ සමීකරණය නිසා ඒ පරීක්ෂණය කරන විදිහටම අපිට පරීක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ද්‍රවයේ චුට්ටක් දාලා මේකේ ද්‍රව මට්ටම වෙනස් කරලා ඊට අදාළව මේ මට්ටම මැඩගෙන ඒ අගයන් කීපය වගුවක ගහගෙන ප්‍රස්ථාරයක ඇඳලා ඒ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයාගත්තොත් සාපේක්ෂ ඝනත්වය හොයන්න පුළුවන්. දැන් අපි ඉස්සල්ලා පරීක්ෂණයේදී තව වැදගත් දෙයක් තියෙනවා. ඉස්සල්ලා පරීක්ෂණයේදී අපි යූනාලයට ජලය දැම්මා දාල ද්‍රවය දැම්ම ඝනත්වයේ අඩු ද්‍රවයේ විදියට ද්‍රවය හඳුනාගෙන අපි ඝනත්වයේ අඩු ද්‍රවයේ පස්සේ දාපුවම අපිට මේ වගේ මේ මට්ටම් ඇති උනේ ද්‍රව කඳවල් తిරුනේ. දැන් මෙතනදී තව වැදගත් දෙයක් තියෙනවා. මේ උසයි සංසන්දනය කරොත් ඝනත්වයේ අඩු ද්‍රවයේ මේක නම් හැම වෙලාවෙම මේ උසට වඩා මේ උස වැඩි. right? ඒක වැදගත්. මොකද ඝනත්වයේ වැඩි වෙලා පීඩන සමාන කරගන්න නම් උස වැඩි මේ අඩු වෙන්න ඕන. ඝනත්වය වැඩි වෙලා පීඩන සමාන කරගන්න නම් උස අඩු වෙන්න ඕන. ඒක නිසා හැම වෙලාවකදීම මේ ද්‍රව කඳවල් අඳිනකොට ජලයේ උසට වඩා ද්‍රවයේ උස වැඩි වෙන විදිහට අඳින්න ඕනේ ඝනත්වයේ ද්‍රවයේ අඩුයි නම්. right. අපි ඊළඟට බලමු අපි මේකේ පාඩමේ කතා කරපු නැති කොටසක් තියෙනවා. පැස්කල්ගේ පීඩන සම්ප්‍රේෂණ පිළිබඳ නියමය. පැස්කල්ගේ පීඩන සම්ප්‍රේෂණ නියමය සහ ඒකෙන් යොදාගෙන ඒක පාවිච්චි කරලා ප්‍රායෝගිකව මේ උපකරණ කීපයක් හදලා තියෙනවා. ඒව ගැන චුට්ටක් කතා කරමු. පැස්කල්ගේ පීඩන සම්ප්‍රේෂණ නියමය. පැස්කල්ගේ පීඩන සම්ප්‍රේෂණ නියමයෙන් කියන්නේ යම්කිසි අසම්පීඩ්‍ය නිශ්චල තරලයක් ගත්තොත් ඒ තරලයේ පීඩනය සෑම දිශාවකටම සමානව ක්‍රියා කරනවා. අසම්පීඩ්‍ය
නිශ්චල ද්‍රවයක පීඩනය සෑම දිශාවකටම සමානව ක්‍රියා කරනවා. ඒ කියන්නේ පීඩනය මෙතනදී වැදගත්. පීඩනය කියලා කියන්නේ දෛශිකයක් නෙමෙයි. පීඩනය සෑම දිශාවකටම ක්‍රියා කරනවා. නිශ්චිත දිශාවක් නැහැ පීඩනයට. ඒක නිසා පීඩනය කියලා කියන්නේ අදිශ රාශිය. පීඩන පැස්කල්ගේ පීඩන සම්ප්‍රේෂණ පිළිබඳ නියමය මොකක්ද කියන්නේ? නිශ්චල සංගුත ද්‍රවයක සංගුත වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම නිශ්චල සංගුත අසම්පීඩ්‍ය ද්‍රවයක පීඩනය සෑම දිශාවකටම සමානව පැතිරෙනවා. දැන් ඒක අපි පොඩි රූපයකින් දක්වුවොත් හිතන්නකෝ මෙන්න මේ වගේ පොඩි නලයකුයි විශාල වර්ගඵලයක් තියෙන නලයකුයි එකට සම්බන්ධ වෙනවා කියලා මෙන්න මෙතන මේකේ ද්‍රවයේ පිළිලා තියෙනවා මේකේ ද්‍රවයේ පිළිලා තියෙනවා නිශ්චලව තියෙන්නේ සංගත භාජනය මේකේ පිස්ටන් දෙකක් දාලා තියෙනවා මේක මත අපි මේ පිස්ටනේ මත අපි යම්කිසි බලයක් යොදනවා අපි හිතමුකෝ නිව්ටන් 100ක බලයක් යොදුවා කියලා මෙයාගේ වර්ගඵලය වර්ග මීටර 2යි මෙයාගේ වර්ගඵලය වර්ග මීටර 10යි එහෙනම් මේක මත යෙදෙන බලය කොච්චරද කියලායි අපි අහන්නේ right දැන් එතකොට මොකද පීඩන පැස්කල්ගේ පීඩන සම්ප්‍රේෂණ නියමෙන් කිව්වේ පීඩනයේ සෑම දිශාවකටම සමානව පැතිරෙනවා එහෙනම් මෙතන පීඩනේ මේකම තිරස් මට්ටමේ තියෙන නිසා මෙතන සමස්ත පීඩනේ මෙතන සමස්ත පීඩනයට සමාන වෙන්න ඕනේ මෙතන පීඩනය කොහොමද ලියන්නේ පීඩනය කියලා කියන්නේ ඒකක වර්ගඵලයක් මත ලම්බක වේදෙන බලයනේ එහෙනම් නිව්ටන් 100 මෙතන පීඩනය ලියන්න පුළුවන් 100 බෙදීම 2කින් ඒක සමාන වෙන්න ඕනේ මෙතන දියදෙන බලය F කියලා ගත්තොත් මෙතන පීඩනය ලියන්න පුළුවන් F බෙදීම 10ට සමානයි. එතකොට මේකයි මේකයි කැපිලා යනවා 5යි හරස් ගුණ කරොත් F වලට අක්නිනවා 500යි නිව්ටන් කියලා. එහෙනම් මේකේ වැදගත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තත්ත්වයක් පේනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට පොඩි වර්ග ඵලයක් මත අඩු ඵලයක් හිතුවොත් වැඩි වර්ග ඵලයක් මත වැඩි ඵලයක් අපිට ලබා ගන්න පුළුවන්. මේ දේ තමයි වාහන එසොම් ද්‍රව ජැක්කු තුල සිදුවෙන්නේ. ඒ වගේම වාහනයක ද්‍රව බ්‍රේක් පද්ධතිය තියෙන්නේ මෙන්න මේ පාවිච්චි වෙන්නේ මෙන්න මේ පැස්කල්ගේ පීඩන සම්ප්‍රේෂණ නියමයෙන් කියන කතාවමයි. රයිට්. ඊට පස්සේ අපි මේකදී තව චුට්ටක් කතා කරන්න යනවා අර උඩුකුරු තෙරකුම් බලේ ක්‍රියා කරන ක්‍රියා ලක්ෂය ගැන. ඒකට අපි කියනවා උත්පාදකතා කියන්නේ. අපි දන්නවානේ වස්තුවක බර කියන බලය ක්‍රියා කරන ලක්ෂයට අපි කියනවා ගුරුත්ව කේන්ද්‍රය. වස්තුවක් මත ද්‍රවයක වස්තුව ගිල්ලීම නිසා යා මත එදෙන උඩුකුරු තෙරපුම් බලය ක්‍රියා කරන ලක්ෂයට කියනවා අපි උත්පාදකතා කේන්ද්‍රය කියලා. දැන් හිතන්නකෝ මේ වස්තුව ද්‍රවයක ගිල්ලනවා. එතකොට මේක ඒකාකාර වස්තුවක් කියලා හිතන්නකෝ. එතකොට මේ සමස්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ ඒකේ මැද්දේ. ඒකාකාර වස්තුවක් නා ගුරුත්ව කේන්ද්‍රය අපි දාපනවා ජීවය. දැන් මේ ගන්න මේකේ උත්පාදකතා කේන්ද්‍රය නැත්නම් උඩුකුරු තෙරපුම් බලය ක්‍රියා කරන ලක්ෂ්‍යය තියෙන්නේ මේක ඒකාකාරයි නම් වස්තු විල්ල තියෙන කොටසේ කොටසත් ඒකාකාරයි නම් මෙතනට පහළින් තියෙන කැලේ මැද වගේ මයි හරි මැද වගේ තමයි උඩුකුරු තෙරපුම් බලය ක්‍රියා කරන ලක්ෂ්‍යය තියෙන උත්පාදකතා කේන්ද්‍රය තියෙන්නේ උඩුකුරු තෙරපුම් බලය උඩට එදින්නේ බරපල් හැඩේදී දැන් ඔහොම සමතුලිතව තියෙන්න පුළුවන් මේක මෙහෙම ගිලලා තියෙද්දි මොකද මේ බල දෙක සමානව ප්‍රතිවිරුද්ධව එකම රේඛාවේ ක්‍රියා කරන විදියට තිබ්බොත් මේ දණ්ඩ සමතුලිතව තියෙන්න පුළුවන් හැබැයි ওই දණ්ඩ යම්කිසි හේතුවක් නිසා මෙහෙම පොඩි ආනත වීමක් සිද්ධ වුණොත් ඔය විදිහට ගුරුත්ව කේන්ද්‍රයයි උත්පාදකතා කේන්ද්‍රයයි පිහිටනවා නම් පිහිටලා සමතුලිතව තියෙන පද්ධතිය පොඩි ආනතියකට යම් හේතුවක් නිසා ඇලවීමක් වුණොත් දැන් එතකොට මේ වස්තුව මත බල දෙකක් ක්‍රියා කරනවා බර සහ උඩුගුරු තෙරපුම් බලය. දැන් මේ බල දෙක ක්‍රියා කරන්නේ ඉස්සෙල්ලා එකම රේඛාවේ ක්‍රියා කළොත් කරාට ඇලවීමක් සිදු වුණාම එකම රේඛාවේ ක්‍රියා කරන්නේ නැහැ බල දෙක. ඒක නිසා මේ බල දෙක සමාන්තර බල දෙක මගින් මේ දණ්ඩ මත බල යුග්මයක් ඇති වෙනවා. බල යුග්මයක් ක්‍රියා කරනවා. ඒ බල යුග්මය නිසා මොකද වෙන්නේ මේක මේ බල යුග්මය ඇති වෙන්නේ ඇලවිච්ච පැත්තටම වස්තුව හැරෙන විදිහට. ඒක නිසා මේක මේ පැත්තටම ඇලවිලා යනවා. ඒක නිසා මේක නැවත මේ 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 වගේ පිහිටීමක නම් වස්තුව ගිලලා තියෙන්නේ. ඒ කියන්නේ උඩුකුරු තෙරපුම් බලය ක්‍රියා කරන ලක්ෂ්‍ය වෘත්ත කේන්ද්‍රයට වඩා පහළින් නම් තියෙන්නේ. ඇලවුනොත් සමතුලිතව තියෙන පිහිටීම නම් පොඩි හරි ආරතියක් වෙනොත් ඒක ඇලවිලාම යනවා. නැවත කෙලින් වෙන්නේ නැහැ. හැබැයි
අපිට පුළුවන්කමක් තියෙනවා නම් යම්කිසි ක්‍රමයකින් ගුරුත්ව කේන්ද්‍රය උත්පාදකතා කේන්ද්‍රයට වඩා පහළට ගන්න. يعني උත්පාදකතා කේන්ද්‍රයට වඩා ගුරුත්ව කේන්ද්‍රය පහළට ගන්න පුළුවන් නම් ඒත් මෙයා සමතුලිතව තියෙන්න තියන මේ වෙලාවේ. හැබැයි මේක මෙහෙම ඇලවීමක් වුණොත් බලන්නකො වෙනද? ඇලවුණොත් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ පහළ. උත්පාදකතා කේන්ද්‍රයට වඩා. එතකොට මේ පැත්තට ඇලවීමක් වුණොත් දැන් ඒත් මේ වෙලාවේදී බල දෙක එකම රේඛාවේ ක්‍රියා කරන්නේ නැති වෙනවා. සමාන්තර බල දෙකක් එකම රේඛාවේ ක්‍රියා කරන්නේ නැති නිසා විශාලත්වයෙන් සමාන බල යුග්මයකටයි මේක තුලණය වෙන්නේ. හැබැයි මේ බල යුග්මය මගින් ඇති කරන ගූර්ණේ ගූර්ණේ ඇති වෙන්නේ මේක මේ පැත්තට ඇලවුණාම මේකේ ගූර්ණේ ඇති වෙන්නේ ඇලවෙච්ච පැත්තට ප්‍රතිවිරුද්ධව. ඒක නිසා මේක පොඩි හරි ආනත වීමක් වුණොත් මේක අනිත් පැත්තට හරවලා දීමක් සිද්ධ කරනවා. දැන් හදිසි ගොඩ මේ පැත්තට ඇලුණා කියලා මේ පිහිටීම පහුබල මෙහෙට ගියා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මෙහෙම ඒත් මෙතනදි සිද්ධ වෙන්නේ වගේම දෙයක්. උඩුගුරු තෙරුම් බලයට වඩා බර ක්‍රියා කරන ලක්ෂයේ පහලින් තියෙනවා නම් දැනු බල යුග්මයක් ඇති වෙනවා. හැබැයි මේ බල යුග්මය ඇති වෙන්නේ ඇලවෙච්ච පැත්තට ප්‍රතිවිරුද්ධව. ඒක නිසා අපිට යම් කිසි ක්‍රමයකින් කරගන්න පුළුවන් නම් උත්පාදකතා කේන්ද්‍රයට වඩා ගුරුත්ව කේන්ද්‍රය පහලට ගෙනීමක් කරගන්න පුළුවන් නම් වස්තුව ස්ථායීව පා කරගන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි හරි ඇලවීමක් වුණොත් නැවතත් මේක ගෙලින් වෙනවා. දැන් මෙන්න මේ කියන කතාව තමයි අර ද්‍රව මානයක සිරස්ව තියාගන්න පාවිච්චි කරන මූලධර්මයේ තියෙන්නේ. ද්‍රව මානයක් ගත්තාම ද්‍රව මානයක් අපි දන්නවනේ ද්‍රවයක ඝනත්වය හොයන්න පාවිච්චි කරන උපකරණයක්නේ. කිය රබර් කිරිවල ඝනත්වය නැත්නම් කිරිවල ඝනත්වය හොයන්න අපි පාවිච්චි කරනවා. ඒකේ ඉහළ කොටස හිමියට තියෙන මැද කොටස ටිකක් ඝනකම් මහතට තියෙනවා. ඊට පස්සේ පහළම කොටසේ තියෙනවා මේ ඊයම් මුනිසන්දාපු කොටස. අන්න එතන ඊයම් මුනිසන් දැමීමේ අරමුණ වෙන්නේ මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය පහළට ගෙන්නගෙන අර ද්‍රවයේ මත ස්ථායි සමතුලිතතාවයක පා කරගන්න. මේක ඊයම් දාපුවම ගුරුත්ව කේන්ද්‍රය පල්ලෙහාට එනවා. පහළට එනවාම අපිට පුළුවන් කමක් තියෙනවා මේක ස්ථායි පිළිටුමක පා කරගන්න. දැන් මේ ද්‍රවමානීක කොටස් අපි කොටස් ඒ විදිහට පිළිටවන්න හේතුව ගැන හිතුවොත් මෙන්න මේ කොටස ටිකක් මහතට හදලා තියෙන්නේ. සාමාන්‍ය ඕනම ද්‍රවයක අඩු ඝනත්වයකින් යුක්ත වුණු ද්‍රවයක උනා මේ ද්‍රවමානය ගිලෙනවා. මෙතෙන් වෙනකල් ගිලෙනවා. එහෙනම් මේක ගිලෙන්න මෙයාගේ මේ ඊයම් දාලා බර වැඩි කරලා තියෙද්දි ගිලෙන්න නම් වැඩි උඩුකුරු තරපම් බලයක් ලබා ගන්න නම් මොකක්ද වෙන්න ඕනේ? වැඩි ජල පරිමාවක් විස්ථාපනය වෙන්න ඕනේ. අපි දන්නවා උඩුකුරු තරපම් බලේ විරෝජී වලින් එන්නේ කියලා. රෝ එක අඩු වුණා උඩුගුරු තරපුම් බලය අවශ්‍ය ප්‍රමාණයට ලබා ගන්න තිබ්බා විස්ථාපනය වෙන ජල පරිමාව වැඩි කර ගන්න පුළුවන් නම්. ඒක නිසායි මැද කොටස ටික පළලට හදන්නේ. පළලට හදලා තියෙන්නේ ඕනම ද්‍රවයක ඝනත්වය අඩු ද්‍රවයක වුණත් මේක සිරස්ව පා කරගන්න. මේ කොටස හීනියට හදලා තියෙන්නේ. ඇත්තටම මේ කොටස ගිලෙන ප්‍රමාණය අනුව තමයි ඝනත්වය වෙනස් වීම දැක්වෙන්නේ. දැන් මේ කොටස හීනියට හදලා තියෙන්නේ ඝනත්වයේ පොඩි හරි වෙනස් වීමක් වුණොත් මේක මෙතනට එනකල් කොහොමද ගිලිලා තියෙන්නේ? ගිලින ප්‍රමාණය වැඩියෙන් වෙනස් කරගන්න තමයි මේක ඊනියට හදලා තියෙන්නේ. කියන්නේ ද්‍රවමානීක සංවේදී පාඨාංග ලබා ගැනීම වෙනුවෙන් තමයි මේ කොටස ඊනියට හදලා තියෙන්නේ. මේකෙත් ඝනත්වය අඩු ද්‍රවයේ පොඩ්ඩයි ගිලෙන්නේ. ඝනත්වය වැඩි ද්‍රවයේ පොඩ්ඩයි ගිලෙන්නේ. ඝනත්වය අඩු ද්‍රවයේ වැඩිපුර ගිලෙන්නේ. ඒක නිසා ද්‍රවමානීක මේක දැම්මහම ඝනත්වයේ අඩු ද්‍රවයක් ගිලෙන්නේ පොඩ්ඩයි. ඝනත්වයේ අඩු ද්‍රවයක් වැඩියෙන් ගිලෙනවා. ඝනත්වයේ වැඩි ද්‍රවයක ගිලෙන්නේ පොඩ්ඩයි. ඒක නිසා ඉහළ තමයි අඩු අගයන් තියෙන්නේ. ඝනත්වයේ ලකුණු කරලා තියෙන්නේ මේකේ. ද්‍රවයේ ඝනත්වයේ ලකුණු කරලා තියෙන්නේ මේකේ. මේකේ අණු තමයි පාඨාංග කියවන්නේ. ඒකේ අඩු ඝනත්වයේ තියෙන්නේ උඩ. උඩින් නම් පහළට වැඩි වෙන විදිහට තමයි ඒකේ පරිමාණය ලකුණු කරලා තියෙන්නේ. මොකද වැඩි ඝනත්වයක් තියෙන ද්‍රවයක ද්රවමානී ගිලෙන්නේ පොඩි ප්‍රමාණයක්. අඩු ඝනත්වයක් තියෙන ද්‍රවයක මේක වැඩියෙන් ගිලිනවා. ඒක නිසා ඝනත්වයේ ලකුණු කරනකොට උඩ තමයි අඩු අගයන් තියෙන්නේ. පල්ලෙහාට යන්න අගයන් වැඩි වෙනවා. හරි. දැන් අපි මේ ද්‍රව ස්ථිතියේ සැලකිය යුතු තීරි ප්‍රමාණයක් අපි කතා කරා. අන්න සියලුම කොටස් වගේ කතා කරා. මේකේ ගණන් අපි පසුව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.